आयुवन सुबह उदासनक कालीन प्रवृत्ति वार्ता करने अंक एक समेत कालीन सत्य हरियत मुकेन सियत उदासन पुआत विकास याय में ममलक्षिका प्रणाम तो प्रथमें सिरस्थल है रोहित अगेन विपक्ष नायक वरे आठ गोवे पीम किन पहलाक किरे गोवे निकेरे लीटर एट रुपया विस्सा की लाई काबनिक वीकिलो वक्त रुपया हैत्यावक राज्य सहत का मिला प्रथमें देशीय पुआत गुरुवरे कुट हो विधुहल्पति वरे कुट किसियाम हानियक सिदुकल होत दैडी क्रियामार्ग गांडा बाव लंका गुरु सेवा संघ में प्रधान लेखम महिंद जयसिंह महता पवसनवा मेम वृत्ति क्रियामार्गे मगिन अवसाने बेटकाने दुप्पत दर्वन बवाय पूज्य मुरुतेट्टुवे आनंद हिमियन पवसाने සිය වැටුප විශවතාව විසදීම සඳහා රජය ලබා දුන් විසඳුම් බාර ගන්නේ නැති බව ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කරනවා. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා වන විට තම ගැටළු වලට නිසි විසඳුමක් ලැබුණේ නැත්නම් පාසල් යන්නේ නැති බවයි එම සංගම් දිගින් දිගටම රජයට බල කරමින් පවසන්නේ. ගුරු විදුහල්පති වෘත්ති සමිතිය කිහිපයක් පූජ්‍ය මැදගොඩ අපේතිස්ස හිමියන් බැහැතුටුවා. ඒ මෙරට අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. සාකච්ඡාවෙන් අනතුරුව පූජ්‍ය මැදගොඩ අපේතිස්ස හිමියන් මාතෙට මෙල සදහස් පළ කළා. ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව යම් උදවිය තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් භාවිතා කරන. මේ ගුරු ගැටළුව භාවිතා කිරීමම ගුරුවරුන්ගේ ජයග්‍රහණයන් ප්‍රමාද වීමටත් හේතු වෙනවයි කියලා මට පේන්න තියෙනවා. මේ මොහොතේදී වඩා සානුකම්පිතෝ මේ ප්‍රශ්නේ දිහා බලලා 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන පියවර ගන්න. ඒත් එක්කම ආණ්ඩුවට මේ වෙලාවේදී සඳහන් කරනවා ඒ පොරොන්දු ඉච්ච ආකාරයට වරකින් දෙවරකින් හෝ ඔවුන්ගේ ඒ වැටු තත්ත්වයන් නගා සිටීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න. මේ ගුරු ප්‍රශ්නේ විසඳීම පිණිස අපි ආණ්ඩුවෙන් ඉල්ලන ප්‍රධාන දේ තමයි මේ කටවාචාල මන්ත්‍රීවරු මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උල තියන කතායි උල්සලා පොලේ ගහන කතායි කියන නිසා මේ ගුරුවරයා නිකන් කෝපයටපත් වෙනවා අපිට මතකයි මේ ගුරු ප්‍රශ්නේ මේ තරම් උච්චතම තැනකට එන්න ප්‍රධාන වුණේ අර මූලික අවස්ථාවේ පොලිසියෙන් ගුරුවරු සම්බන්ධ කටයුතු කරපු ආකාරය මේ දවස්වල අභයාරාමයට තරම් දුග්ගැණි රජගෙදර ලැබෙන්නේ නැහැ අය දුග්ගැණිල කහන්න කෙනෙක් නැහැ මිනිස්සුන්ගේ ජාත්‍යන්තර පාසල් සියල්ලක්ම පටංගන පෞද්ගලික පාසල් සියල්ලක්ම පටංගන පල්ලියේ පාසල් සියල්ලක්ම පටංගන මේ ඔක්කොම දිය මිටි තැනින් වතුර ගලා යන්න කියන වාගේ අපේ දුප්පත් අහිංසක දරුවන්ටයි මේ අසාධාරණ කවුරුත් කරන්නේ ගුරුනායකය කරන්නේත් ඒකයි අනිතය කරන්නේත් ඒකයි මෙතර පාසලට පැමිණෙන ගුරුවරුන් මල්මාලා දමා පිළිගැනීමට දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය හා එයට අනුබද්ධ පක්ෂ සූදානම්ින් සිටින බව එම පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා පවසනවා ජෝසප් ස්ටාලින්ගේ මහින්ද ජයසිංහගේ මේ ත්‍රස්තවාදී කඳවුරෙන් එළියට එන ගුරුවරුන් පිළිගන්න අපි පාසල ඉස්සරහා මල්මාලා දාලා මල් කලබක් දීලා බුලත් අතක් දීලා පිළිගන්න ගුරුවරු පිළිගන්න වැඩපිළිවෙලක් සංවිධානය කරමින් පවතිනවා මේ සඳහා අපි අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ අවසරයත් ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ ආශිර්වාදයත් හෙට දිනේදී ලබා ගන්නවා කටමැත දොඩවන හැමෝටම අපි අභියෝග කරන පුළුවන් නම් එක ගුරුවරයෙකුට ගුරුවරියකට විදුහල්පතිවරයෙකුට විදුහල්පතිවරියකට කොනිත්තල බලන්න කියලා අපි අභියෝග කරනවා එදාට අපි පෙන්වන්නම් මේ රටේ ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ බලය හයිය ජවය මොකද්ද කියලා අපි පෙන්වන්නම් ඒ නිසා මහත්තුරුනි මේ සෙල්ලම් කරන්නේ මේ රටේ 263000 ගුරුවරු විදුහල්පතිවරු එක්ක අපි පෙන්නනවා 21 වෙනිදා අපි පෙන්නනවා මොකද්ද වෙන්නේ කියලා රටට ඒ නිසා අපිත් 21 අපේ ආයුධ ටික ලෑස්ති කරගන්න. එක බලමු වෙඩිමුර දෙකෙන් කෝකද සද්දේ කෝකද ප්‍රබල කියලා අපි බලමු. අපි මාස 3කට වැඩි කාලයක් අරගල කරාම ගුරුවරයෙකුට 1250කින් නම් පඩි වැඩි වෙන්නේ මොකද්ද ඒ තේරුම? අපි ඉල්ලුවේ සුබෝධනේ කමිටු වාර්තාව දෙන්න යන්නේ ආණ්ඩුවේ වාර්තාව ඒක අරකෙන් තුනෙන් එකයි ඒකේ තියෙන්නේ ඒකත් කොටස් කරලා දෙනවා නම් අපිට මොකද්ද තියෙන්නේ අපි පියවරක් පස්සෙන් අරන් තියෙන්නේ මස් රාත්‍රලම අපි ඉල්ලලා නැහැ මේ මර්ධන ක්‍රියාවල් වහම නවත්තන්න අපි වල බය නැහැ අපි සරත් ඉරසේකර මැතිලට කියන වහම මේ පොලිස් රාජ්‍ය ක්‍රියාකාරකම් නවත්තන්න කියලා 21 වෙනි දින පාසල් ආරම්භ කිරීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් හෙට සියලු අපේ සම්දානයේට අයිති සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව එකම ප්‍රකාශයක් අපි හෙට දවසේ නිකුත් කරනවා වෘත්තීය ක්‍රියාමාර්ගයේ අපේ ශක්තිමත් කළ ගිනිනවයි කියන එක මේ වෙලාවේදී ප්‍රකාශ කරන්නට ඕන අධ්‍යාපන වෘත්තිකින්ගේ සංගමයේද මාධ්‍ය හමුවක් ඇදවීමෙන් ප්‍රකාශ කළේ එළමෙන 21 වන දින පාසල් කටයුතු සඳහා සහභාගී නොවන බවයි නුවර ප්‍රදේශයේ දෙමව්පියෝ කියලා කියාගන්න පිරිසක් විදුහල්පතිතුමා පාසලේ නැති අවස්ථාවක ඇවිල්ලා විදුහලට ඇතුල් වෙලා පිරිසිදු කිරීමේ කටයුතු වලට ආවයි කියලා විවිධ බලපෑම් කරලා කටයුතු කරමින් සිටිනවා මම පොඩ්ඩක්
पटे पट्टा अब सीलों दिन आटम अहन सलस नम श्रीलंकनाश्यपति අවශ්‍ය වැඩපිළිවෙල හදන එක තමයි රජයේක වගකීමක් ඒ වෙනුවට ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවට තව කවුරු කවුරු හරි යොදාගෙන දෙන්නම් බැටේ කියන පදනමෙන් පාසල් විවෘත කරන්න යනවා නම් ඒක වඩා හොඳ තීරණයක් වෙන්නේ නැහැ දෙමව්පියෝ විදියට මේ රටේ පුරවැසියන් විදියට අපිට ඒක පිළිගන්න බෑ ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අභ්‍යාසලාභින් නැතුළු අපේ සංවර්ධ දෙනුදාරින් උපාධිධාරින් විධිමත්ව බඳවා ගන්න ඒක අපේ ඉල්ලීමක් හැබැයි ඒ ඉල්ලීම පාවිච්චි කරගෙන ගුරු ප්‍රශ්නෙට විසඳුම් ලබා විදුහල්පති ප්‍රශ්න විසඳුම් ලබා නොදී කවුරු හරි පාසලට දාලා අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය තවත් වට්ටන්න එපා බිඳ වට්ටන්න එපා කියන ඉල්ලීම තමයි අපට ආණ්ඩුවෙන් මේ වෙලාවේ කරන්න තියෙන ඉතා වගකීමින් එමෙන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ 21වනදා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පාසල් විවෘත කිරීමට සූදානම් බවයි. එළමෙන 21වනදා දිවයින පුරා තියෙන ළමුන් 200ට අඩු පාසල්වල පහ ශ්‍රේණියෙන් පහළ පන්ති ආරම්භ කිරීම සඳහා සැලසුම් කරලා තියෙනවා. මේ වෙනකොට ඒ සම්බන්ධව ලිඛිත චක්‍රයක නිකුත් කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා 21වනදා සාර්ථකව පාසල් ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා නිරන්තරයෙන් සෞඛ්‍ය අංශය ඒ සම්බන්ධව අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍යන්දාරින් සහ මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන් අවශ්‍ය සියලුම සහයෝගය සඳහා ලබා දෙන්නත් මේ ස්ථානයේදී සාකච්ඡා කරලා තීරණයකට එළඹුණා. රට තුළ ඉන්ධන හිඟයක් පවතින බවට මේ වන විට විවිධ තොරතුරු පැතිරියමින් පවතිනවා. ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. විශේෂයෙන්ම ඉන්දිය ඔයිල් සමාගමේ ඇතැම් පිරවුම් හල්වල මෙලෙස ඉන්ධන නිකුත් නොකරන බවට පැවසෙනවා. මේ අතර ඉන්ධන හිඟයක තොරතුරු වාර්තා වී නොමැති බව කනිෂ් තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසනවා. අහස උසට ඉහළ ගිය බාණ්ඩ මිල අදවන විට ජනතාවට නම් උහුලාගත නොහැකි තත්වයකට පත්ව තිබෙනවා. බාණ්ඩ මිල ඉහළ යාමත් සමග මේ වන විට කරලියට පැමිණ ඇති තවත් මාතෘකාවක් වන්නේ ඉන්ධන මිලයි. බොහෝ දිනා මතපල කරන්නේ ජනතාව නොසිතන මොහොතක ඉන්ධන මිල ගණන්ද ඉහළ යා හැකි බවටයි. කෙසේ වෙතත් විශේෂ අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා අවධාරණය කළේ මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි. එහෙත් තමන්ටද දරාගත හැකි සීමාවක් ඇති බවයි බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මාත්‍ය හමුවේ ප්‍රකාශ කළේ. මේ අතර මේ වන විට රට තුළ ඉන්ධන හිඟයක් පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා අද ප්‍රකාශ කළේ ඉන්ධන හිඟයක් ඇති බවට තොරතුරු මේ වන විට වාර්තා වී නොමැති බවයි. එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමකින් තොරව එය කළමනාකරණය කර ජනතාවට සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. රජය හැටියට අපිට දැනුවත් කරලා තිනෝ ෂණික මිල වැඩි කිරීමකට යාමට රජයේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ කියන කාරණාව. මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා මිල වැඩි කිරීමකින් තොරව ජනතාවට යම් සහනයක් ලබා දෙන්නේ කොහොමද? නැත්නම් සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීමට කුමන ආකාරයක මැදිහත් වීමක් කරන්න පුළුවන්ද කියන කාරණාව දැනට සාකච්ඡා වෙමින් පවතිනවා. මිල වැඩි කිරීමක් සිදු කරන්නේ නැත්නම් රජය යම් කිසි සහනයක් ලබා දෙයි කියන බලාපොරොත්තුව කනිතෙල් නීතිගත සංස්ථාව හැටියට අපිට තියෙනවා. IOC පිරුම් හල්වල මේ තෙල් හිඟයක් පවතිනවා. ඔබතුමාලා දැනුවත් කරලාද මේ තෙල් හිඟයට ගිහිල්ලා තියෙන නැත්නම් මොකද්ද කාරණේ කියලා ඔබතුමාලා දන්නවද? මේ පහුගිය සිකුරාදා සහ සෙනසුරාදා දවස් දෙකේ අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්ධන
ඉන්ධන පිරුම් මල් වලටත් ලබා ගත්තා ඉන්ධන පිරුම් මල් වලින් පාරිභෝගිකයත් ඉන්ධන ලබා ගැනීම සිදු කරා සමහර ඉන්ධන පිරුම් මලක මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන් නමුත් සමස්තයක් ඇටියට එල්.අයි.ඔ.සී. සමාගමත් ඉන්ධන පිරුම් මල් වලට අවශ්‍ය ඉන්ධන ලබා දීලා තියෙනවා මේ අතර නැවත රට තුල ඩීසල් සහ ගල්ලංගුරු බලාගාර ඉදි නොකිරීමට ජනාධිපතිවරයා සහතික වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා දැන් අපේ විදුලි බලය ලබා ගන්න ගල්ලංගුරු වලින් ඩීසල් වලින් තමයි වැඩි ප්‍රමාණයක් එතුමා ගල්ලංගුරු බලාගාර නැවත මේ රටේ ඉදි කරන්න නැහැ කියන සහතිකය දීලා තියෙනවා තවත් මේ රටේ ඩීසල් බලාගාර පටන් ගන්නෙ නැහැ කියන අදහසින් එය එතුමා නතර කළා මේ රටේ තිබෙන සූර්ය බලය මේ රටේ තිබෙන සුළම් බලය අපේ ජලය පාවිච්චි කළා විදුලිය නිෂ්පාදනය කිරීම තමයි එතුමාගේ අරමුණ බවට පත් වෙලා තිබෙනවා ආනයිනික කිරිපිටි ගෑස් තිරිඟු පිටි සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ඉහළ දැමීමට රජයේ කටයුතු කිරීමත් සමග දේශීය කිරිපිටි සමාගම්ද සිය මිල ඉහළ දැමීමට කටයුතු කළා මිල්කෝ ආයතනයේ සිය කිරිපිටි වල මිල ඉහළ දැමමින් ප්‍රකාශ කළේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා කිරි ලීටරයකට රුපියල් 7ක අතිරික මුදලක් ලබා දීමට කටයුතු කරන බවයි කෙසේ වෙතත් කිරිගොවීන් පවසන්නේ රුපියල් 7ක මුදලකින් තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවයි කිරි ලීටර එකට රුපියල් 20ක මුදලක් හෝ ලබා දීමට පියවර ගන්නා ලෙසයි කිරිගොවින් දේශීය කිරිපිටි සමාගම් වලින් ඉල්ලා සිටින්නේ. අපිට රුපියල් 7ක් වැඩි කරලා තින්නේ. ඒකත් මදි. අපි බලාගෙන ඉන්නේ තව රුපියල් 10ක් හරි 15ක් හරි වැඩි කරලා දුන්නොත් අපිට ලැසි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ පිටි එකට රුපියල් 90ක් වැඩි කරලා තින්නේ. ඒ නිසා රුපියල් 7ක් වැඩි කරලා අපිට වැඩක් නැහැ නේ. කොහොමත් අපිට රුපියල් 10 20ක් හරි වැඩි කරොත් තමයි අපි වැඩිපුර කිරි ගන්න දෙන්න පුළුවන් නේ. කුණාක්කු කෙටි පිටි ඔක්කොම ගාන වැඩි නේ. අපි 2000ක් ගත්ත එක දැන් 2300යි. කාබනික වගාව හරහා සිදු කරන වී කිලෝවකට රුපියල් 70ක රජයේ සහතික මිලක් ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය හමුවේ සහතිකයක් ලබා දුන්නා. කොතරම් උද්ඝෝෂණ කළද රසායනික පොහොර ගෙන්වීමට කාලයක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. පොහොර ගැටලුවට විසඳුම් දුන්නේ නැතිනම් ඇමති මහින්දානන්දට එරෙහිව විශ්වාස භංගයක් ගෙනෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසන්නේ. මේ සියලු මත ගැටුම් අතර බලපිර වයමින් ගොවීන් පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරත වුණා. කාබනික වගාවෙන් සිදු කරන ලද වී සඳහා රුපියල් 70ක රජයේ සහතික මිලක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ගොවීන් උද්ඝෝෂණ කළද රසායනික පොහොර ගෙන්වීමට කාලයක් නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් අපි පිළිගන්නවා මේක එකපාරම ක්‍රියාත්මක කරනවායි කියනක පහසු කාර්යයක් නෙවෙයි. මේ ලෝකේ බලවත්ම දෙවනි මාෆියා එකත් එක්ක අපි මේ ගහගන්න යන. අනිත් එක දැන් අපි මේ මොනතරම් ගොවියෝ කෑ ගැහුවත් අපිට දැන් රසායනික පොහොර ගේන්න බෑ කියන්නේ අඩුම මාස දෙකක් යනවා. ඒතර මහකන්න ඉවරයි. ඒ නිසා දැන් ගොවියට තියෙන්නේ මේ දීලා තියෙන කාබනික පොහොරත් එක්ක තමන්ගේ කෘෂිකර්මාන්තය ගෙනියන එක. ආණ්ඩුව සහතිකයක් දුන්නා අපි වෙලාවට පොහොර දෙනවා. ඒ දෙන පොහොරගෙන අපි සහත් වගකීම ගන්නවා. වගා කරලා පාඩුවක් වුණොත් ඒකට අපි වන්දි ගෙවනවායි කිව්වා. ඉතින් ඒ තුනක් දීලා පොහොර ටිකක් දෙනවා නම් ඊට වැඩිය දෙයක් අපිට කියන්න නැහැ. නයිට්‍රජන් නිස්තාරකේ අපි නැනෝ නයිට්‍රජන් එක ලබන බදාදා ලංකාවට ගේනවා. අපි ඒ ආපු ගමන් මේ මාසේ 31 වෙන්න කලින් නයිට්‍රජන් පොහොර සියල්ල ගෙනත් දෙනවා. ඒ වගේම ඊළඟ කන්නේ අපි වී කිලෝ එක රුපියල් 70 දක්වා වැඩි කරනවා රජයේ මිල කාබනික කෘෂිකර්මාන්තය නිසා වී සඳහා මිල රුපියල් 70කට වැඩි කරන්න ජනාධිපතිතුමා තීන්දුව කළා තියෙනවා. ගොවීන්ගේ පොහොර ගැටලුවට විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා තවදුරටත් පැහැර හරින්නේ නම් විශ්වාස භංගයක් ගෙනීමට කටයුතු කරන බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. පොහොර ලබා දීමේ ප්‍රශ්නය ආණ්ඩුව අනාගණනේ තිබෙන්නේ මේ විෂය භාර ඇමතිවරයා හැටියට මහින්දානන්ද අලුත්ගමගේ මහතා තවදුරටත් ගොවීන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් ඔහු විෂය භාර ඇමතිවරයා හැටියට වගකීමෙන් බැහැර වෙනවා නම් ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව විශ්වාස භංගත්වයක් ඇති වෙලා තිබෙනවායි කියන කාරණේ පදනම් කරගෙන විශ්වාස භංග යෝජනාවක් කියන අපිට සිදු වෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අපි ඒක නොකරනවා නම් ඒක ගොවි ජනතාවට කරන අසාධාරණයක්. ඉබෙන වාසනාවන්තත්වය ඇති වෙයි කියන එක අපි ගිය අවුරුද්ද කියලා කියනවා. දැන් ඉතින් රජ පොහොර ගෙන්වීම කරනවායි කියලා කියනවා. ඉතින් ඒව පිළිබඳව අපිට තාම තොරතුරු හරියට නැහැ. ගොවි ජනතාව අන්ත අසරණභාවයට පත් වෙලා තිබෙන එක අපි කවුරුත් පිළිගන්නට ඕනේ. ශ්‍රී ලංකා පළමු කාබනික කෘෂිකාර්මික කලාපයේ වූ මොරගහකන්ද ප්‍රදේශයේ නිරීක්ෂණ චරිකාවකට අධරාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා එක්වුණා. කාබනික වගාවෙන් සිදුවන හානි සඳහා වන්දි ගෙවීමට රජය සූදානම් බවට පැවසුවද ඒ සඳහා ගෙවනු ලබන වන්දි පිළිබඳ රජයේ නිසි ප්‍රකාශයක් නිකුත් කර නැති බව පොළොන්නරුව ගොවි අරකල ව්‍යාපාරයේ පවසනවා. නිශ්චිතවම ගෙවන වන්දිය කීයද? අක්කරයකට කොච්චරක් හානි වෙන කුඹුරකට වන්දි ගෙවනවාද? ඒ වන්දිය කොච්චරද? ඒක කුසි රක්ෂණ මණ්ඩලය හරහා චක්ලේකයක් මගින් කුඹුරු වැඩ කරන්න කලින් ගොවි ජනතාවට ලබා දෙන්නු. මේ වගේ සෙප්පට විද්‍යාවලට දෙන්නම් කාසි වලට වැඩ කරන්න ගොවි ජනතාව සූදානම් නැහැ.
අභිදන්නව කොහොමත් ආණ්ඩුවේ මහින්දානන්ද ඇතුළු අය දැන් හකුලගෙන ඉන්නේ හොඳටම හැකිලිලා ඉන්නේ එද ඒ හැකිලිච්ච ඒවා ඉවත් කරන්න ගොවි ජනතාව ඉපල් අරන් එන්න ලෑස්ති හෙට අනිද්දාම ඉපල් අරන් වටලන්න ලෑස්ති ඔයලගේ මාලිගා දිස්ත්‍රික්ක 25 ටම අවශ්‍ය කාබනික පොහොර රට තුල නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවත් පිට රටින් කාබනික පොහොර ගෙන්වීම වළක්වන ලෙස පවසා සමස්ත ලංකා කාබනික පොහොර නිෂ්පාදකින්ගේ සංගමය විරෝධතාවයක් පැවැත්වුවා පොහොර අපේ පොහොර අපි දෙන්න රටට පොහොර අපි දෙන්න රටට පොහොර අපි දෙන්න කාබනික පොහොර අපට මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාව තීද්දී ඇයි මේ පිට රටින් ගේන්නේ මේක පොහොර අරුබුදයක් කරගෙන මොකද්ද මේ කරන් සෙල්ලම විදේශ රටවලින් නම් ගේන්නේ කොමිස් ගහන්න ඕන හින්දා වෙන මොකක්වත් හින්දා නෙමෙයි ඒ හින්දා මං මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාට මතක් කරන්න කැමතියි කුෂි කර්මාන්තය කර්මයක් බවට පත් කරන්න එපා මහ ජනතාවට සොරපර වැව ව්‍යාපාරයේ ගොවි සංවිධානය ගොවියාගේ මලගම සනිටුවන් කරමින් මලබෙර වයිමින් විරෝධතාවයක නිරත වුණා उदोषण එලවලු සහ තේ වගාවන්ට අවශ්‍ය පොහොර සහ ක්‍රමිනාශක ලබා දෙන ලෙස බල කරමින් තලවකලේ ලිදුණු ප්‍රදේශයේ වතුගම් කරවන්ද විරෝධතාවයක නිරත වුණා. කර මේ මේව කරත් තියෙන මාස දෙක මාස තුන මේව බලවන්න තත්ත මේ තියෙන මේ කන්න කියන්නේ මේ පොහොර දෙන්නේ නැතුව මෙන්න මාළු මිරිස් කරල් මෙන්න මාළු මිරිස් මේ මාස තුනේ ගෝවා මේ රජයේ අත්නොමිතික පාලනය නිසා අද අපි මහා පාර්ට් වැටලා ඉන්නේ මේම ගියෝ තව මාසයක් එකමාරක් යනකොට තේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා උඩරට එහෙම වුණොත් මේ ලංකාවට තියෙන සිලෝන් ටී කියන නාමේ නැති වෙනවා කරුණාකර මේ ආණ්ඩුවේ කොමිස් ගන්න මැති ඇමතිවරුනි ඔබතුමාලගේ කොමිස් ගන්න විතරක් හිතන්න එපා මේ මහ ජනතාව ගැන හිතන්න ඡන්දෙට වැඳගෙන එනවා එක දවස් මාසයක් වදිනවා අවුරුදු අවුරුදු පහක් මුන්ට වදින්න ඕන මින් පස්සේ දේශපාලන ඊළඟන එකෙක් එන්න බාපේ ගවල් පැත්තේ මුන්ට බැරනම් දීලා යන්න ඕන උහන නගරේද පොහොර එලා ගොවෙන් විරෝධතාවේ නිරත වුණා අම්පාර නාමල්ලේ ගොවි ජනපදයේ ගොවීන්ද අද පොහොර එලා විරෝධතාවේ නිරත වුණා දෙන්න යනවා රට වැටලා තියෙන වෙලාවක පොහොර ගේනවලු හත් පොලේ ගාගෙන ඉන්නවා තවත් දින 7ක් ඇතුළත ඉස්තර තීරණ ගොවි ජනතාවට දීපල්ලා එහෙම නැත්නම් සිංහාසන වලින් බහලා යන්න තේවකවට අවශ්‍ය පොහොර ඉල්ලා කුඩා තේවතු හිමියන්ත අද මොරවක වැලිම ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වුණා ආණ්ඩුවේ හිතවතුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා රජයේ භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඒ තිස්ස මහරාම සමගි ජනබල වේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේ ආණ්ඩුව තරඟයට මුදල් අච්චු ගන්න ආර්ථික විද්‍යාව ගැන අබමල් රේණුවක දැනුමක් තිබෙන ආණ්ඩුවක් නම් පාලකයෝ නම් මේ විදියට ඉවක් බවක් නැතුව මුදල් අච්චු ගහන්නේ මුදල් අච්චු ගහයි මේ පළ විපාක නෝනවා රට තුල ඇති වෙනවා අදි උද්දමන තත්වයක් අදි උද්දමන තත්වයක් අපේ රටේ නිර්මාණය වුණා මුළු රටම කඩා වැටෙනවා බැංකු පද්ධතිය කඩා වැටෙනවා කර්මාන්ත පද්ධතිය කඩා වැටෙනවා ජන සමාජයේම එහෙම් පිටින්ම ඇලහැලෙනවා මොකද මේකට හේතුව ආපු හැටියෙම පළවෙනි මාස දෙක තුල දුන්න රුපියල් බිලියන 600ක බදුසහන මේ රටේ කෝටිපතියන්. ඔන්න ඒවයි පළ විපාක තමයි අද භුක්ති විඳින්.
බඩුමිල වැඩි කරලා රජයට ලැබෙන්න තියෙන මුදල් අරගෙන තමන්ගේ දේශපාලන හෙංචයියලා ටික ගෝල බාලයෝ ටික ආර්ථික වශයෙන් ශක්තිමත් කරනවා අද අපිටත් අහන්න සිද්ධ වෙනවා බොරුවට රැවටිලා අපිත් වට්ටවගෙන රටත් වැට්ටුව නේද කියන කාරණාව ගැන හුඳින් සිතන්නට මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට කාලය ලැබිලා තිබෙනවා විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බවත් ඔහුගේ වත්මන් ක්‍රියාකලාපය තුළ තමන්ට කළ හැක්කේ ගොවි බිමක පැලක් අටවා දීම පමණක් බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා විපක්ෂ නායකතුමා දැන් වැඩිපුරම ගොවි බිම්වල තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපි බැලුවේ විපක්ෂ නායකතුමාට මේ ගොවි බිමකින් පැලක් හදලා දෙන්න. මොකද නැත්තම් කොළඹ ඉඳලා තකහණියක් යන්න ඕන අනුරාධපුරයට, පොළොන්නරුවට, හම්බන්තොටට මේ තැන් වලට ගිහිල්ලා එන්නයි යන්න ගියාම ලොකු වෙලාවක් යන හින්දා හොඳම වැඩේ තමයි විපක්ෂ නායකතුමා මේ පැත්තේ පැලක් හදාගෙන මේ පැලට වෙලා ඉඳගෙන ගොවියන්ගේ ප්‍රශ්න ටිකට අහුන්කම් දුන්නොත් හොඳයි. පාර්ලිමේන්තු දවසට පාර්ලිමේන්තු ආවා නම් හොඳයි. එතකොට මේ ප්‍රශ්න ටික අරන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැති විපක්ෂ නායකවරයෙක් राजपक्ष जनाधिपति मेतिवर्णेट आर्थिक उपदेश विपक्ष नायक අධිචෝදනා පත්‍ර නිදහස් කර ගැනීම අභියස පටු දේශපාලන අභිලාෂයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටකළ මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ ලොකු ක්‍රියාවලියකින් පස්සේ තමයි අධිචෝදනා පත්‍රය කියවා දෙන්නේ වරදකරුද නිවැරදිකරුද කියලා. වරදකරුද නිවැරදිකරුද කියලා කියවා දුන්නට පස්සේ පුළුවන්කමක් තියනවාද හිටි අඩියේ ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට මේකේ කරුණු නැතේ කියලා ඉල්ලාස් කරගන්න. එම්නම් ඒකට හේතුවක් තියෙනවා. දැන් බලන්නකො මහජන ධනය කොච්චර නාස්ති කරලා තියෙනවද? මන් දන්න විදිහට ඉතර විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් 101 වතාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා දෙනවලු උපදෙස් දෙන්නේ. 101 වතාව යන්නේ ඒගොල්ලන්ගේ සල්ලි වලින් නෑ මහජන මුදල් වලින්. එහෙම නිර්මාණය කරපු අධිචෝදනා පත්‍රය හිටි අඩියේ එක පැහැම් පාරෙන් ඉල්ලාස් කරගන්නවා නම් එතන තියෙනවා ගැටලුවක්. ඒක නිසා අපි පැහැදිලිවම කියන මේ වෙලාවේ මේ ඉල්ලා අස්කර ගැනීම පිටිපස හරි පැහැදිලි පටු පෞද්ගලික දේශපාලන අභිලාෂයක් තියෙනවා ඒ අභිලාෂය අනුව තමන්ගේ මිනිස්සුන්ට පොරොන්දුවක් දීලා තියෙනවා මේ සියලු නඩු වලින් නිදහස් කරනවා කියලා ඒ පොරොන්දුව මත පදනම්ව තමයි මේ කටයුත්ත යන්නේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා කිහිපයක් දැන් මහා ලොකුවට කිව්වේ මේ රටේ සංග වේදගුරු ගොවි කම්කරු පන්තියේ අද ගොවියන්ට ගහලා ඉවරයි අනිත් පංච මහා බලවේගයේ ගුරුවරුන්ට ගහලා ඉවරයි ගුරුවරු මහපාරේ ගොවියෝ මහපාරේ ගොවියෝ විතරක් නෙමෙයි කම්කරුවොත් පාර්ට බහිර. ඒ කර්මාංශාලා වැහෙනවා. එතකොට කම්කරු වැහෙනවා. එතකොට පංච මහා බලවේගයේ තුනක් මහරි. දරුවන්ටත් වෛර කරන අනාගතයටත් වෛර කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. බුදුහාමුදුරන්ට දේවදත්තයා හිටියානේ. ඒ වගේ එහෙම උන්නහැලා ඉන්නවා. හැබැයි ඒ හිටියත් අපි බොහොම පැහැදිලිව මේ දරුවන්ගේ පාසල් මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විවෘත කරනවා. ලෝකේ හැම රටකම පාසල් අරලා තියෙනවා. පාසල් අරපු නැති රටක් හැටියට අපේ රට නම් වෙන්නේ මෙන්න මේ දේශපාලන වශයෙන් මේ වැඩේ කරන උන්නහැලා කීප දෙනෙක් ඉන්නවා. හුස්මක් ගන්න බැරි තැනට රට හිර වෙලා තියෙන වෙලාවේ බෙල්ලටම තොණ්ඩු වැටලා තියෙන වෙලාවේ ආණ්ඩුව සල්ලි අච්චු ගන්න මැෂින් එක පාවිච්චි කරලා මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න ජනතාවට පරණ පුරුදු සෙල්ලම්ම ලැහැත්ති කරලා තියෙනවා. සුවිස් ගිනුම් වලත් දැන් හිට අනිදා ලැයිස්තු එළියට එයි. නිරුපම රාජපක්ෂගෙන් අහුවෙන්නේ මේ දශම ගාණක්. ඒ නිසා මේ වැනි මෙහිට විශාල ප්‍රමාණයක් වෙන තැන්වල තැන්පත් කරලා තියෙනවා. එදා අධිරාජ්‍යවාදීන්ගේ අද රාජපක්ෂවාදීන්ගේ මේ වෙනසක් නැහැ. ළමයි ගේම් ගහන්නේ. මගෙත් ළමයි ඉන්නවා. පෙරේදරයි මට යන අපේ පුතා ටිකක් කතා කරා. මම බැලුවා මොකද කියලා. මේක ගේමක් ගහන්නේ. ඔව් අලුත් තියෙන පබ්බිද බබ්බිද කී කැ ටිකක් අපි හඳුන්නේ. ළමයි කරන්නේ වෙන වැඩ. ඉගෙනීමට වඩා. ඒ නිසා මම ඔබට කියනවා. දරුවෝ මේ රටේ ඉගෙන ගත්තේ නැත්නම් අනාගතේ බාර ගන්න මේ රටේ පිරිසක් නැති වෙනවා. ඒකට අපි ඔක්කොම මැදිහත් වෙනවා. ක්‍රීඩා අත්‍යවශ්‍ය කාරණයක්. ක්‍රීඩා පිටණියක් වහන්න හොඳ නැහැ. කියනවනේ අර හිරගයක් වහන්න ක්‍රීඩා පිටණියක් අරින්න කියලා. ඉතින් අපි හිරගේවල් ඇති කරන්න ඕනේ නැහැ. ක්‍රීඩා පිටණිය හදමු. ඒකට අපි පක්ෂයක් විදිහට සමගි ජන බලවේගී අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමත් අපි ඒ වෙනුවෙන් තමුන්නාසලා වෙනුවෙන් මේකට තමුන්නාසලා දෙන්න පුළුවන් සහයෝගය අපි ලබලා දෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.